බෞද්ධ දර්ශනය පිළිබඳ ජනතාව දැනුවත් කරන සාකච්ඡා සහ සංවාද මණ්ඩප කාලෝචිත පියවරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර ආර්යවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මහා සංඝ සභා සම්මේලන අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අතිපූජ්‍ය දංකෙතර ශ්‍රී සුමන ජ්‍යෝති මහානායක ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර ආර්ය වංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ පිහිටුවන් ලැබුවේ මීට වසර 118කට පෙරයි. එම පාර්ශවයේ මකින් වසර 5කට වරක් පවත්වන මහා සංඝ සභා රැස්වීම සංඝ සම්මේලනයක් ලෙස මෙවර පැවැත්වුණේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී. අමරපුර නිකායක භික්ෂුව යා යුතු ගමන් මග යන බැවින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලකන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ යහපත් මෙන්ම සදාචාරවත් දේශයක් උදෙසා ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බවයි. ඔබ වහන්සේලා එක් රැස් වූ මේ මහා සංඝ සමුළුව පොළොන්නරුව ප්‍රදේශයට වගේම රටට ආදර්ශයක් විදියටයි අපි දකින්නේ. සමාජයේ ඇතිවන පිරිහීම තුළ, වාණිජ්‍ය සමාජයේ ඇතිවන සමාජ තරඟකාරීත්වය තුළ බෞද්ධ දර්ශනය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සාකච්ඡාව සංවාදය ඉතාමත් වැදගත් වෙන ඔබ වහන්සේලාගේ වැඩම කරමිවාම වගේම එක් රැස්වීම රට පුරාම සියලුම නිකායන් නිකාය ભેදෙන් තොරව ගෞරවනීය මහා සංඝ රත්නය මෙවැනි මහා සංඝ සමුළු සාකච්ඡා ධර්ම මණ්ඩප පැවැත්වීම මා හිතනවා ඉතාමත්ම කාලෝචිත වූ යුගයේ අවශ්‍යතාවයක් විදිහටයි මම දකින්නේ. රට නොහදා හොරකම් කිරීම ගැන ගැටඹේ රාජපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමන නායක ස්වාමින් වහන්සේ ඊයේ පවත්වනු ලැබූ දේශනාවකදී පවසනු ලැබුවා. එහිදී මහින්ද මහත්තයා සොරකම් කළා කීවත් රට හැදුවා යයි වැඩිදුරටත් උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා. ධර්ම විශ්ව කොහොමාරි කර යුද්ධ කළා හරි මොනවා කළා හරි හොරකම් කළා හරි ඒ මිනිහා වැඩක් කළා නේ මේ රටට. රාජපක්ෂගේ තියෙන ඒවා තමයි ඔක්කොම එළිය තියෙන්නේ. කවර යහපත් කටයුත්තක් සිදු කරන අයකු වුවත් එහිදී සොරකම් කරනවා නම් සාධාරණීකරණය කිරීම කවර ධර්මයක් අනුව සිදු කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්. කෙසේ නමුත් අද රාජපක්ෂ පාලන සමයේදී සිදු කෙරුණු සොරකම් වංචාවන් අපරාධ රැසක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ සමාජිකයන්ට හා හිතවතුන් රැසකට චෝදනා එල්ල වී තිබෙනවා. එහෙත් මේ චෝදනාවන්ට උත්තර බඳිනවා වෙනුවට එය මගහැර යමින් ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් රාජපක්ෂලා කටයුතු කරන ආකාරයේද දකින්නට ලැබෙනවා. අද ඉරිතාම ඔබින් පුවත්පත් වාර්තාවට අනුව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති නිව්යෝක් ටයිම්ස් විවාදයේ මගහැරීම ගැන මහින්ද රාජපක්ෂගෙන් කළ විමසීමට පිළිතුරු වශයෙන් ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ මෙවැනි වාද විවාද පැවැත්වීමට වඩා රටේ අහිංසක මහජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ බොහොමයක් ආණ්ඩුවට ඇති බවයි. එහෙත් රටේ මහජනතාවට ලැබිය යුතු ඩොලර් මිලියන 7.6ක මුදල රාජපක්ෂලාගේ පෞද්ගලික වැඩ සඳහා යොදා ගැනීම සාධාරණද යන්න ගැන මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ. එම සන්තෝසම් මුදල ණය හා පොලියද වශයෙන් අද ගෙවන්නට සිදුව තිබෙන්නේ මේ රටේ අහිංසක මහජනතාවටමයි. ඒ සම්බන්ධයෙන් කතා නොකළ යුතු බව මහින්ද රාජපක්ෂ කරන අවධාරණය පිළිගත නොහැකි. ඍජු නායකයෙකු නම් කළ යුතුව තිබෙන්නේ තමන්ට එරෙහිව එල්ලවන චෝදනාවන්ට මුහුණ දීමයි. එහෙත් එය සිදු නොකර පලායාම නායකත්වයේ ලක්ෂණයක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පවා අධිකරණයෙන් පලායාමට ගන්නා උත්සාහය විසින්ද පෙන්නුම් කරන්නේ රාජපක්ෂලාගේ ඇති වරදකාරී ස්වභාවයයි. රටේ සංවර්ධනී නාමයෙන් ජනතාවගේ මුදල් අවභාවිත කිරීම කවර ධර්මයකින්වත් නීතියකින්වත් යුක්ති සහගත කිරීමේ හැකියාවක් නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඊයන් පේස්ලි මහතාට දින 30ක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම නිසා බවට ඒකපත විපක්ෂයට හිතවත් මාතිගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මෙරට එවක පැවති පාලනයෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ වරදකරු වීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයාට දඩුවම් ලබා දී ඇති බවයි විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.
තුමාට විරුද්ධව තියෙන චෝදනාව ශ්‍රී ලංකාවට පැමිණිලා යම් වියදම් මේ රටේ රාජ්‍යයෙන් දරලා තියෙනවා. තුමාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ඒ දරපු වියදම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට බ්‍රිතාන්‍ය රාජයට දැනුම් නොදීම තමයි තියෙන චෝදනාව. රට නොමග යන විදිහේ අසත්‍ය කරුණු මේ පුවත්පත්වල ඇතුල් වෙලා තියෙනවා. ඒක රාජ්‍යයක් විදිහට අපේ ශ්‍රී ලංකා රාජ්‍යයත් බ්‍රිතාන්‍යෙත් තියෙන රාජතාන්ත්‍රික භාවයට ඉතාමත්ම අහිතකර දෙයක්. ඉයන් පාස්ලි මන්ත්‍රීවරයා සිය දරුපවුල සමග කිහිප වරක් ශ්‍රී ලංකාවේ නිවාඩුගත කිරීමට පැමිණැත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම කඩකරමින් එවක මෙරට පැවති පාලනයේ වියදමින් පාර්ලිමේන්තු නීති කඩකිරීම හේතුවෙන් ඔහුට සිය තනතුරෙන් ඉවත්වන ලෙසට බලකිරීම් එල්ලවන බවද BBC සිංහල සේවයේ වාර්තා කර තිබුණා. ඉයන් පාස්ලි මන්ත්‍රීවරයාට නැවත මන්ත්‍රී දුරේ ලබා ගැනීමට නම් අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදුවන ඇති බවද එම සේවයේ සඳහන් කරනවා. මහා බ්‍රිතාන්‍යයේ ද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතයි පසුගිය වසරේ සැප්තැම්බර් මස මුලින්ම මෙම සිද්ධිය වාර්තා කළේ. සිය දරුපවුල සමග 2013 වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් මෙරට සිදු කළ සංචාරය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දින 30ක පාර්ලිමේන්තු තහනම ඔහුට පැනවූ බව BBC ආයතනයේ වාර්තා කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පාස්ලි මහතා නීති කිහිපයක් කඩ කර තිබෙනවා. එම වාර්තාවට අනුව පාස්ලි මහතා බ්‍රිතාන්‍ය අක්‍රමාත්‍යවරයා වෙත 2014 වසරේ මාර්තු මස 19 වනදා ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහය පළ නොකරන ලෙසට ඉල්ලා තිබෙනවා. එහෙත් ඊට පෙර ගෙවුණු මාස 12 තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි හා ආගන්තුක සත්කාර ලැබී ඇති බවයි අදාළ කමිටුව නිකුත් කළ වාර්තාවෙහි දැක්වෙන්නේ. අග්‍රාමාත්‍යවරයා වෙත යැබු ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණු පෞද්ගලික වාසි හා ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩකර ඇති බවට වාර්තාවේ සඳහන්. රාජ්‍යතාන්ත්‍රික නීති රීති පවා නොසලකමින් රාජපක්ෂවරුන් සුපුරුදු අල්ලස් දේශපාලන න්‍යාය ක්‍රියාත්මක කර ඇති බව මෙම සිද්ධියෙන් පෙනී යනවා. මෙවැනි දූෂිත වංචා සහගත කටයුතු නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීමට ලක්වුණා. මෙවැනි අල්ලස් දේශපාලනයකට තිත තබමින් බ්‍රිතාන්‍යයේ මෙන් පාරදෘශ්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේද ඇති කිරීමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය වනවා. හොරවපතාන අලිරැඳව මධ්‍යස්ථානයේ සිටින අලින් සඳහා ආහාර ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවලු හා පළතුරු රැගෙන යාම අද සිදු කෙරුණා. ඒ නියෝජ ජමාතිය පාලිත තේවරප්පුර මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගේ. අද අලුයම 3ට පමණයි නියෝජ ජමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතා එළවලු හා පළතුරු රැගෙන යාම සිදු කළේ. ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කළ එළවලු හා පළතුරු අතර තිබූ පොලිතින් හා අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කර පටවා ගැනීම විශේෂත්වය. දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලී ඕපත මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. එකදාට ගෙන්න ගන්න උනාලි ටික එකදාට ගෙන්න ගන්න උනාලි. අද අපි මේ අපේ නගරතුමත් එකතු වෙලා මේ දින හොඳ එළවලු පළතුරු ටික දැන් පරෝගත මේකට පරෝල අරගෙන එකතරකට ගහලා මේ වනජීවික හරහා අපි දැන් දැනටත් අපි අලි 14ට කැම දෙනවා. එකදම කැම දෙනවා. අපිට අලි ටික එන්න පුළුවන්. සුවල තුන බලා ගන්න පුළුවන්. අසිරිපත් තුන බලා ගන්න පුළුවන්. අලි කොච්චර ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. පණිවිඩ කරවත්ත ගන්න පුළුවන්. දරුණු කම්ප නැති කරන්න පුළුවන්. පොර හිල කැම දෙනවා. එකදාට රුදේ පහතට දැන් තායි. කළුතර කැලිඩෝ මොහොත් තීරේ දීනෑමට ගිය පිරිසක් අතරින් දෙරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස කළුතර ප්‍රදේශයේ ඥාතිවරයෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේ කැලිඩෝ වෙරළ තීරේ දීනෑමට ගොස් තිබෙන්නේ. එකම පවුලේ මවපියා දියණී සහ තවත් ඥාති දියණියක එහි තීකිලි තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන්ගේ සහයකින් ඔවුන් බේරාගෙන කළුතර නාගොඩ රෝහල්ට ඇතුළත් කෙරුණා. එහිදී දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබවයි වාර්තා වන්නේ. මව සහ පියා දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් සිටින බවද සඳහන්. රට තුළ පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙනෙන විශ්ලේෂණය දැක්ම විශේෂාංගයද. වත්මන් ආණ්ඩුව ලෙහෙසියෙන් පළවා හරින්නට අමාරු බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ ඉරිදා මෞබිම පත්තරයට පවසා ඇත. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සඳහා රාජපක්ෂ පවුල තුළ ගැටුමක් ඇති බවද මහින්ද රාජපක්ෂට පිළිගන්නට සිදුව තිබේ. වත්මන් ආණ්ඩුව පළවා හැරීම සඳහා දැවන්ත සන්ධානයක් ඇතිවෙනවා නම් තමන් ඊට නායකත්වය දීමට සූදානම් බවට ඔහු අවධාරණය කරන්නේද යන එන මං නැති තැනය.
වත්මන් ආණ්ඩුව ලෙහෙසියෙන් පළවා හැරීමට අමාරු බව තමන් දන්නවායයි පවසන්ට ඔහුට සිදුව ඇත්තේ ඒ නිසාය. මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය අනුව වත්මන් සම්මුතික ආණ්ඩුවේ ජහපාලන ප්‍රතිපත්තිය සාමය හා සංහිඳියාව ගොඩනැගීම සහ සංවර්ධන වැඩපිළිවෙල තමන්ට විඳදැමිය නොහැකි තරම් ශක්තිමත් බව පැහැදිලිය. මේ සම්මුතික ආණ්ඩුව ශක්තිමත් බවද පැහැදිලිය. එමෙන්ම රටේ සියලු බලවේග ඒකරාශීකර ගැනීමකින් තොරව ආණ්ඩුව පෙරලීම කළ නොහැකි බව ඔහු පැවසීමෙන් පෙන්නුම් කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අසරණව හුදකලා වී ඇති බවයි. රාජපක්ෂ පවුලේ කුලල් කා ගැනීම් උත්සන්න වීමද අද එම කණ්ඩායම මුහුණ දී තිබෙන බරපතලම අර්බුදය බවට පත්ව තිබේ. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන වචනයකුදු ප්‍රකාශ නොකර සිටීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තීරණයක් ගෙන තිබෙන්නේද ඒ නිසාය. ගෝඨාභයගේ දේශපාලන ආගමනයට එරෙහිව කුමාර වෙල්ගම වාසුදේව නානායක්කාර ප්‍රමුඛ මන්ත්‍රීවරු පිරිසක් දැඩි ලෙස විරුද්ධය. ඒ අතර බැසිල් රාජපක්ෂගේ නායකත්වය පිළිගන්නා සහ චමල් රාජපක්ෂගේ නායකත්වය පිළිගන්නා කොටස්ද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුල සිටී. නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂගේ නායකත්වය හැර අනෙක් කිසිවෙකුගේ නායකත්වය පිළි නොගන්නා බවද ප්‍රකාශ කර තිබේ. නමුත් මහින්දට යලි ජනාධිපති වරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් නැත. දැන් ඒ නායකත්වය පුස්සකි. එය සුරුවමක් පමණි. මිනිස්සු දෙවියන්ගේ සුරුවම් ඇදහුවාට දේවාලි කපුවා අදහන්නේ නැත. අද මහින්දවාදීන්ට සිදුව ඇත්තේද එයය. මහින්දගේ ආශිර්වාදය කාට ලැබුණත් සිදුවීමට නියමිත ආශ්චර්යයක් නොමැත. තමන්ගේ කණ්ඩායමේ දුර්වලකම දැකදැක දශක හතරකට වැඩි දේශපාලන පරිචයක් තිබෙන මහින්ද වත්මන් සම්මුතික ආණ්ඩුව බිඳ දැමීමට අසීරු බව පැවසීම අවංක ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය. හිට්ලර්ලාට ඇන්දාට ජාතිවාදය ආගම්වාදී ම්ලේච්ඡත්වය වැපිරුවාට රටේ මිනිස්සුන්ට බොරු කියා ගොනාට ඇන්දුවාට වත්මන් ආණ්ඩුව පළවා හැරීම කරන්න අමාරු වැඩක් නොව කරන්න බැරි වැඩක් බව රාජපක්ෂලාගේ බැතිමතුන්ටද හෙට දවසේදී වැටහෙනු ඇත. වියට්නාමයට බලපෑ ඇති සංටිං සුලිකුණාටුවෙන් පුද්ගලින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලින් සංඛ්‍යාව 17ක් බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලින් 14 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. වියට්නාමයේ උතුරු මුහුදුබඩ ප්‍රදේශයට සුලිකුණාටුවේ වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හනෝ යගනුවර ගං අතුරු තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. නිවාස 5000කට පමණ හානි සිදුව ඇති අතර හෙක්ටයාර 82000ක භෝග වගාවන්ට හානි සිදුව තිබෙනවා. ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සතුන් 17000ක් පමණ මියගොස් ඇති බව සඳහන්. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශක්තිමත් අඩියක ශ්‍රී ලංකාව පසුබිම්වා. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයේ 3 වන දිනේ අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කරගෙන සිටියා. දකුණු අප්‍රිකානුවන්ට සිය මුල් ඉනිම වෙනුවෙන් වැස්කර ගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 124ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 338ක් රැස් කරගත් අතර දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 275ක් රැස් කර සිටියදී පන්දුවට පහර තිබේ වාරය දකුණු අප්‍රිකානුවන්ට බහර කළා. එනෝ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 350ක් ඉදිරියෙන් සිටිනවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්.